ශ්‍රී ලංකා කණ්ඩායමත් නව ශ්‍රී ලංකා කණ්ඩායමත් අතරේ පළවෙනි එක්දින තරගයේ දිනේෂ් චන්දිමාල් දෙවියන් අවස්ථාවේ එල්ල කරන පහර උඩුපන්දුවක් විදිහට රැකගන්නේ රොස් ටේලර්. මේ විදිහට චන්දිමාල්ගේ පහර රොස් ටේලර්ගේ අතේ නවතිද්දී ජාත්‍යන්තර පිටියේ වැඩිම උඩුපන්දු වාර්තාවක් වෙනස් වෙනවා. නව ශ්‍රී ලංකාවේ හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින් තමයි ඒ වෙද්දි වැඩිම ජාත්‍යන්තර උඩුපන්දු ගත්ත ක්‍රීඩකයෝ අතරේ පස්වෙනි තැන දිනාගෙන තිබුණේ. ඒ ජාත්‍යන්තර තරග 396 කදී උඩුපන්දු 306ක් රැකගෙන චන්දිමාල්ගේ උඩුපන්දු එක්ක රොස් ටේලර් මේ වාර්තාවේ පස්වෙනි තැනට එනවා. ඒ ජාත්‍යන්තර තරග 382 කදී උඩුපන්දු 307ක් රැකගෙන මේ වාර්තාවේ හතරවෙනි තැන ඉන්නේ ජාත්‍යන්තර තරඟ 436 කදී උඩපන්දු 336ක් රැකගෙන තියෙන රාහුල් ද්‍රාවිඩ්. ස්ලිප් ක්‍රීඩකයෙක් විදිහට අති දක්ෂ පන්දු රකින්නෙක් විදිහට තමයි ද්‍රාවිඩ්ට හොඳ පිළිගැනීමක් තිබුණේ. ජාත්‍යන්තර තරඟ 519 කට ක්‍රීඩා කරපු ජැක් කලිස් තමයි මේ වාර්තාවේ ද්‍රාවිඩ්ට ඉහළින් ඉන්නේ. ඒ ද්‍රාවිඩ්ට වැඩිය උඩපන්දු දෙකක් අල්ලලා ජැක් කලිස් රැකගත් උඩපන්දු ප්‍රමාණය සටහන් වෙන්නේ 338ක් විදිහට. ජාත්‍යන්තර පිටියේ අති දක්ෂ පන්දු රකින්නෙක් විදිහට පිළිගැනීමක් තිබුණු රිකි පොන්ටික් තමයි වැඩිම ජාත්‍යන්තර උඩපන්දු ලාභිය අතරේ දෙවෙනි තැන ඉන්නේ. ඒ ජාත්‍යන්තර තරඟ 560 කදී උඩපන්දු 364ක් රැකගෙන ජාත්‍යන්තර තරඟ 652 කට ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා බීකර සුපිරිම ක්‍රීඩකයෙක් විදිහට ශ්‍රී ලංකාවට ඉහළ ගෞරවයක් දීපු මහේල ජයවර්ධන තමයි ජාත්‍යන්තර පිටියේ වැඩිම උඩපන්දු ලාභියා. මහේල ජාත්‍යන්තර උඩපන්දු 440ක් රැකගෙන තමයි මේ වාර්තාවේ අංක 1ට ඉන්නේ. ටෙස්ට් තරඟ, එක්දින තරඟවල වගේම T20 තරඟවලත් එකතු වූ විදිහට තියෙන මේ උඩපන්දු වාර්තාව අනාගතයේ පන්දු රකින්නෙක්ට බිඳ දාන්න පුළුවන් වෙයි කියලා ඔයාල හිතනවද? වීඩියෝ අවසානයේ පොඩි ප්‍රශ්නිකුත් අහන්නම්. ජාත්‍යන්තර උඩපන්දු 440ක් ගත්ත මහේලගේ පළවෙනි උඩපන්දු විදිහට දැවීගේ ප්‍රතිකරුවා කවුද කියලා අපිත් එක්ක ඉන්න ක්‍රිකට් පිස්සන්ට මතකද? ඔයාලගේ උත්තරේ අපිට කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නවුම් දෙස්සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.